මම දන්න ලෝකෙ කිසිම රටක් නෑ ඒ රටේ නීත්‍යානුකූල රාජ්‍ය බෙදාවෙන් කරන්න ත්‍රස්තවාදී කටයුතු කරපු ත්‍රස්තකල්ලියක මැරිච්ච මිනිසුන්ට වන්දි ගෙවන්න මහජනතාවගේ බදු මුදල් යොදවන. දැන් මේ වන්දි දීමේ මොකද්ද මේකෙන් අර්ථකථනය වෙන්නේ? දනදා මාලිගාවට ගැහුවට කමක් නෑ, මැරුණට කමක් නෑ, ගහන්න ඇවිල්ලා වන්දි හම්බෙනවා ලංකාවේ ආණ්ඩුවෙන්, එයාපෝට් එකට ගැහුවට කමක් නෑ, වන්දි හම්බෙනවා ගහපු මිනිහට ආණ්ඩුවෙන්. මේ රට බේරගන්න මැරිච්ච රණවිරුව තමන්ට කීයක් හරි වැඩි කරලා දීපල්ලයි කියලා සටන් කරනවා, ඒක දෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප දික් කරලා දෙන්න කියනවා, ඒක දෙන්නේ නැහැ. රණවිරුවන්ට එහෙම සලකන ගමන් මැරිච්ච කොටින්ට වන්දි ගෙවන ආණ්ඩුවක්, මේක සිහිය විකල් වෙච්ච ආණ්ඩුවක්. මෙහෙම ආණ්ඩුවක් එක්ක රටකට ඉදිරියට යන්න බෑ. මේ වන්දි ගෙවන්නේ රනිල් වික්‍රමසිංහගේ අම්මගේ අප්පගේ බූදලෙන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි තමුන්වහන්සේ අපි හැමෝම කොටින්ගේ මැරුම් කාපු හැම පවුලක් දුක් වේදනා විඳපු හැම පවුලක්ම ගෙවන හැම බදු වලින් තමයි මේ මැරිච්ච කොටින්ට වන්දි දෙන්නේ. යන්නේ මැරිච්ච යුද්ධයෙන් බැටකාපු සාමාන්‍ය සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ට දෙන වන්දිය දුන්නට අපේ විරුද්ධත්වයක් නැහැ. ත්‍රස්ත සංවිධානයක සමාජිකයෙකු වෙලා අභියෝග දරගෙන සටන් කරලා ඒ සටනේදී මියගිය කොටින්ට වන්දි දෙනවයි කියන්නේ අනාගතෙත් අභියෝග අරගෙන ඇවිල්ලා මේ රට බෙදන්න සටන් කරපල්ලා කියන පණිවිඩයයි.